आईबॉन हेमोटम सुपुरद विधिटम अदत्वाल मेकतुलाइन दिलशान टीजी यूट्यूब चैनल इधं वीडियो एंड कल वाल मे चैनल सब्सक्राइब कर लिया इतोट मैं वीडियो का अपलोड कर वाले फोन डेस्कटॉप लैपटॉप नोटिफिकेशन गिन्न गण पुलवा लिया आपियामो अद वीडियो कट ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහමද WhatsApp එකේ තවත් කවුරු හරි කෙනෙක් දාලා තියෙන ස්ටේටස් එකක් එයාට පේන්නේ නැති වෙන්න බලන්න. එයාට පේන්නේ නැති වෙන්න බලන්න කියලා මම අදහස් කරේ දැන් අපි ස්ටේටස් එක දාපුවම අපිට බලන්න පුළුවන් මේක දැක්කේ කවුද කියලා. මේක බලලා තියෙන කවුද කියලා අපිට ගොඩක් ලේසියෙන් බලන්න පුළුවන් අපේ ස්ටේටස් එක ගියොත් එම් මේ විදිහට ඊටම පහසෙන් බලන්න පුළුවන් මේක කී දෙනෙක් බලලා තියනවද? ඒ දැකලා තියෙන කට්ටිය කවුද කියලා. ඉතින් අපි බලමු කොහොමද මේ විදිහට අනිත් කෙනාට පෙන්වන්නේ නැති වෙන්නේ. එහෙම නැත්නම් ඒ කෙනාට හොරෙන් ස්ටේටස් එකක් බලන්නේ කියලා. මෙතෙන්දී මම ඔයාලට ක්‍රම තුනක් කියලා දෙනවා. ඉතින් මේ ක්‍රම තුනේදී ක්‍රම දෙකක් ඔයාගේ මොබයිල් ෆෝන් එක පාවිච්චි කරලා ඔයාලට කරන්න පුළුවන්. අනිත් ක්‍රමයේදී ඔයාලට කම්පියුටර් එකක් පාවිච්චි කරලා මේ අත්හදා බැලීම. එහෙම නැත්නම් මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් පළවෙනි එක वा इन चट की चट की उड़ती डोट तुन क्लिक अट पे मेके सैटिंग के लिए तीन एक अतुटे अना मेम से गिट पास अने पलवे तीन अकाउंट की इकट्ठे गिट पास बला प्राइवेसी के लिए तीन मुलिम एक अतुटे अना इकट्ड गिट पास पेनमे मेतन तीनवा रीड रिसीप्ट के लिए वाटर तीन मेन मेक ऑफ करना दें ओया मेक ऑफ कराट पास ओया कनेक्ट आव मेसेज का अंतना के वाड़ बला पुलवांक नैति विला हे भाई मेक ऑफ कर लीन विलाकदी ओया बल स्टेटस याट पेन ओया स्टेटस बेलवा की हे भाई मेतन दिवा वेदगत मतक तीयागतम अभी उदाहरण मेन मे स्टेटस हेम दें मम मेक बेलवाट मगे यालवाट पेन मम मेक बेलवा की हे भाई मम मे स्टेटस बेलवाट पास रीट रिसीप्ट करो याट आयत पिंडन का मम्मी स्टेटस बेलवा की इधं वाट सिद्धवेनवा मे आगे मे स्टेटस अयंकरण का पैविशेतर मेके एक्सपायर का अगे रीट रिसीप्ट ऑन करना तीयाग मोकद हेम ऑन करो हेम तेरमा कड़े मोकद मगधि वागे अकाउंट आयत याल पिंडन पटंग ඉතින් ඕකටමයි පළවෙනි ක්‍රමය කරන්න තියෙන්නේ සෙටින්ග්ස් වලට යන්න ප්‍රයිවසි වලට යන්න ඒකේ තියෙන රීට් රිසිප්ට් කියලා එක ඕෆ් කර ගන්න තමයි තියෙන්නේ මේ විදිහට තියෙයි මේක මේ විදිහට අලු පාට බටන් එකක් කරගත්තා නම් හරි එකවරක් ටච් කරනවා හරි අපි දැන් දෙවෙනි ක්‍රමය තමයි බලන්න යන්නේ දෙවෙනි ක්‍රමේ ඔයාගේ ෆෝන් එකේ සාමාන්‍යයෙන් ඔයාට අවශ්‍ය කරන ඉස්ට මෙහෙමයි මේක මෙතෙන්දි මට හරියටම කියන්න අමාරුයි ඔයා මේක කළ යුත්තේ මෙහෙමයි කියලා මොකද मेक समहार लाट हर मेडगरना समहार लाट हर मेडगरने उदाहरण गेम स्टेटस किहिपैक दाला तीन कि उदाहरण दीर फोटो तुना खतरा कि दिखट स्टेटस दाला तीन इधं अब पुंच क्रम या तीना मे आगे पलवे फोटो विचरा बल्लांग फोटो दिख तुन बलागण क्रम या तीन येमता एक् स्टेटस दाला तीन कि स्टेटस बलला पास तीन कि स्टेटस हो रही बलागण क्रम तीन इधं अभी बल गोहरानी इधं ඒකට වාඩ කරන්න තියෙන අපි උදාහරණයක් විදිහට පළවෙනිම මේ තියෙන ස්ටේටස් එක ගමු. ඔන්න ඒකේ තියෙන්නේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකු කියලා කතන්දරයක් තමයි ඕකේ තියෙන්නේ. හරි. දැන් අපි දන්නේ නැහැ දෙවෙනිද තියෙන මේ කන්ටැක්ට් එකේ දාලා තියෙන ස්ටේටස් එක මොකක්ද කියලා. හැබැයි අපිට ලාවට පේනවා මොන වගේ දෙයක්ද තියෙන්නේ කියලා. අපි බලමු මේ ස්ටේටස් එක කොහොමද හොරෙන් බලන්නේ කියලා. මේකට ඔයා යන්න ඔයාගේ ෆෝන් එකේ ෆයිල් මැනේජර් ඇප් එකට. ෆයිල් මැනේජර් ඇප් එකට ගිහිල්ලා ඔයා හොයාගන්න WhatsApp කියන ෆෝල්ඩර එක. मेक पहाल बला WhatsApp के लिए फोलडे तीन मेके मीडिया की मीडिया की गिहाम वाट पेन स्टेटस की डॉट स्टेटस की हे भाई मेक पेन वागे फोन के हिडन फाइल शो कर विद्य सैटिंग साधारण तीन वागे वागे फाइल मेनेजर के सैटिंग अना मे सैटिंग तीन शो हिडन फाइल की थिंक समहार वेट मेक तीन तेना पोडा तीन पुला चुट्टा फाइल मेनेजर के सैटिंग बला वाट मे ऑप्शन होयागन पुला मेक ऑफ वेलाती मेक वनकर गेम वनकर वा ये फोल्डर का बटे बलागन पुलवांक लिखे हर इधर मुल दुटे स्टेटस की थिंक एक कैथोटे आम हर मन दिन मे फोलडर की थिंक हर इधर मे बलागन पुलवा मे फोलडर के अतले इमेजेस तुनक बलागन पुलवा थिंक अभी ताम दाने अभी बलप स्टेटस मे थी मिगता बलप स्टेटस
අපිට දැන් අවශ්‍ය කරන්නේ ඊළඟ ඊටින් එකේ නා දාලා තියෙන ස්ටේටස් එක මොකක්ද කියලා දැනගන්න. හැබැයි මෙතන ඉමේජස් දෙකක් තියෙනවා. මටත් හරියම අයිඩියක් නැහැ. එයා මොකක් දාලා තියෙද කියලා මෙතන. ඔන්න ෆොටෝස් දෙකක් තියෙනවා. මේ ෆොටෝ එක සහ මේ අම්මා කියලා තියෙන ෆොටෝ එක සහ මේ අත් දෙකක ෆොටෝ එකක් තියෙන ෆොටෝ එක. මේ දෙක WhatsApp app එකෙන් ප්‍රීලෝඩ් කරගෙන තියෙන අපිට මේක ඉක්මනින් පෙන්වන්න ඕන නිසා. මේ දෙක අනිවාර්යෙන්ම අපේ ස්ටේටස් ලිස්ට් එකේ දෙවෙනියට හිටපු කෙනාගේ ස්ටේටස් එකක්. දැන් දෙවෙනියා පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. හරි කමන්නෑ. ඒත් මේ ඊළඟට තමයි. දැන් මේ ලිස්ට් එකේ තුන්වෙනිට ඉන්න කෙනාගේ ස්ටේටස් එක තමයි අපිට බොහෝ විට පෙන්ලා තියෙන. අපි බලමු ඒකට ගිහිල්ලා මොනවද ස්ටේටස් කියලා. හරි. මේවට බලා ගන්න පුළුවන් ඉන්නේ යාගේ පළවෙනි ස්ටේටස් එක. හැබැයි මේ වීඩියෝ එක නම් අපිට බලා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. යාගේ තුන්වෙනි ස්ටේටස් එකත් බලා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒකයි මම කිව්වේ මේ දෙවෙනි ක්‍රමයේදී අපිට හරියටම කියන්න අමාරුයි මේක හරියටම වැඩ කරයිද නැද්ද කියලා. හැබැයි මේ අතක ෆොටෝ එකක් තියෙන එක නම් අපිට හරියටම බලා ගන්න පුළුවන් කමක් ලැබුණා. ඒ වගේම තමයි ඔය ස්ටේටස් බැලුවට පස්සේ නම් මේ ෆෝල්ඩර් එක ඇතුලේ හැමදේම සේව් වෙනවා. ඉතින් මේකේ වීඩියෝ, ඔඩියෝ හැම දෙයක්ම මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට යාළුවන්ගෙන් ඔය ස්ටේටස් ඉල්ල ඉන්න හැම අවශ්‍ය කරන්නේ ඔයාලට පුළුවන් නම් ෆයිල් මැනේජර්ට ගිහිල්ලා සෙටින්ග්ස් වලට ගිහිල්ලා sorry WhatsApp එකට ගිහිල්ලා මේ ෆයිල් මැනේජර් සෙටින්ග්ස් වලින් hidden file on කරලා මීඩියා එකේ ස්ටේටස් කියන ෆෝල්ඩර් එකට ආවොත් ඔයාලට ගොඩක් ලේසියෙන් මේ යාළුවන්ගේ ස්ටේටස් මෙතනින් කොපි කර ගන්න පුළුවන්. හරි. දැන් අපි ෆෝන් එකකින් කරන වැඩ ටික කරලා ඉවරයි. අපි බලමු කොහමද කම්පියුටර් එකදී මේ විදිහට යාළුවන්ගේ ස්ටේටස් ඒ කෙනාටගේ අනුදැනුමකින් තොරව බලන්න කියලා. හරි දැන් අපි බලන්න යන්නේ කොහොමද කම්පියුටර් එකේදී මේ වැඩේ අපි කරන්න කියලා. මේ වැඩේ කරන්න කලින් ඔයා ඔයාගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගෙන මේකේ ඉන්කොග්නිටෝ මෝඩ් එකට එහෙම නැත්නම් ප්‍රයිවට් මෝඩ් එක ඕපන් කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි බහුතරය දෙනා පාවිච්චි කරන්නේ Chromium බේස් කරගත්ත වෙබ් බ්‍රවුසර් එකක්. එහෙම නැත්නම් Chrome කියන්න පුළුවන්, Brave කියන්න පුළුවන්. Edge කියන්න පුළුවන් මේ වගේ බ්‍රවුසර් එකක් තමයි අපි ගොඩක් දෙනා පාවිච්චි කරන්නේ. ඒ මොනද ඔය වෙනත් බ්‍රවුසර් එකක් වුණත් ඔයාලට ඉතාමත් පහසෙන් ඔයාගේ බ්‍රවුසර් එකේ මෙනු එකේ බලා ගන්න පුළුවන් ඒ new incognito window එහෙම නැත්නම් new private window කියලා. ඉතින් මේ දෙකෙන් එකක් ක්ලික් කරගන්න. මම මේ දේ new private window ක්ලික් කරගන්නවා මගේ Brave web browser එකේ. මේක ඔයාලා type කරන්න ඕනේ web.whatsapp.com කියලා. මේ site එකට ගියාට පස්සේ ඔයාලට WhatsApp එකෙන් QR code එකක් පෙන්වනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන ඔයාගේ phone එකෙන් මේ QR code එක scan කරන එක කොහොමද මේ වැඩේ කරන්නේ? ඔයාගේ WhatsApp app එක open කරගන්න මේකේ උඩින් තියෙන dot තුනක icon එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මේකේ තුන්වෙනිට තියෙන WhatsApp web කියන එක ක්ලික් කරගන්න. එතකොට මේ විදිහේ තරක් එයි. සමහර විට මේක ක්ලික් කරපු ගමම කැමරාවක් වෙන්න පුළුවන්. ඔයා මේ වෙනකොටත් වෙනත් තැනකදී WhatsApp web පාවිච්චි කරනවා නම් මේ විදිහට පෙන්වන්නත් පුළුවන්. ඒකේ උඩින් තියෙනවා දන ලකුණ. දන ලකුණ ක්ලික් කරද්දී අපිට කැමරාව enable කරගන්න පුළුවන්. ඔයාලට කැමරාව පෙන්වෙන්නේ නැත්තම් සමා වෙන්න. ඔයා open කරපු ගමන් කැමරාව පෙන්වනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඔයා මේ කැමරාවෙන් QR code එක මේ විදිහට scan කරගන්න. ඒක scan කරගත්ත ගමන් ඔයාලට පේන ඇති currently OS Mac OS කියලා මගේ phone එකෙත් පෙන්වනවා. මේ විදිහට මගේ ෆෝන් එකට සමා වෙන්න මගේ ලැප්ටොප් එකට මගේ ෆෝන් එක කනෙක්ට් වෙලා තියෙනවා. දැන් මට ඉතාමත් පහසුවෙන් ෆෝන් එකේ තියෙන WhatsApp message සහ status ලැප්ටොප් එක පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඉතින් මේකේ උඩින් තියෙන මෙන්න මේ රවුම icon එක ක්ලික් කරගත්තොත් ඔයාලට පේනది මෙතන තමයි status තියෙන තැන. හැබැයි මෙතෙන්දී අපිට තවත් බාධා දෙකක් හම්බ වෙනවා. ඒ තමයි අපිට මෙතෙන්දී photos බලන්න බෑ. ඒ තමයි අපිට මෙතෙන්දී videos බලන්න බෑ. මේ බාධා දෙක තියෙන හැබැයි අකුරු විදිහට type කරලා තියෙන යම් කිසි දෙයක් තියෙනවා අපිට ඉතාමත් පහසුවෙන් බලන්න පුළුවන්. මොකද මේ හැමදේම බලන්න පුළුවන් බැරි කම නැහැ. ෆොටෝ බලන්න පුළුවන්, වීඩියෝ බලන්න පුළුවන්. අපි දැන් මේක හොරෙන්ුයි බලන්න යන්නේ. හැබැයි හොරෙන් බලනකොට ඒ දෙක අපිට බලන්න ක්‍රමයක් නැහැ. මේ වැඩේ කරන්න කලින් ඔයා මේ page එකට ගියාට පස්සේ ඔයාගේ Wi-Fi connection එක හරි internet connection එක තියෙන වෙනත් ක්‍රමයක් හරි තියෙනවා නම් ඒ දෙක නැති කරලා දාන්න ඕනේ. උදාහරණයක් විදියට මම මෙන්න මේ විදියට මගේ Wi-Fi එක off කරගන්නවා. දැන් මගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක සම්පූර්ණයෙන්ම අයින් කරලා තියෙනවා. දැන් මට පුළුවන් මේ ලිස්ට් එකේ කැමති කෙනෙක්ගේ ස්ටේටස් එකක් බලන්න. හැබැයි මම ඔයාලට කලින් කියපු බාධාව තියෙනවා. ඒ තමයි ෆොටෝ සහ වීඩියෝස් බලන්න බෑ. හැබැයි අකුරු විදියට ටයිප් කරලා තියෙන දේවල් තියෙනවා නම් ඒ දේවල් අපිට ඉතාමත් පහසුවෙන් බලන්න පුළුවන්. දැන් අපි ක්ලික් කරගමු මෙන්න මේ ස්ටේටස් එක. ඔයාලට පේනවා ඇති මේක අකුරු විදියට ටයිප් කරලා තියෙන එක අපිට කිසි ප්‍රශ්නයක් කියව ගන්න පුළුවන්. මේ විදියට next කරලා බලුවොත් එහෙම image එක load වෙන්නේ නැහැ. හැබැයි අකුරු ටික load වෙලා තියෙනවා. මේ විදිහට හැම ස්ටේටස් එකක්ම අපිට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතාමත් පහසුවෙන්. හැබැයි නිතරම මම මේ කියන්නේ ෆොටෝ බලන්න බෑ, වීඩියෝ බලන්න බෑ. අකුරු විතරයි බලන්න පුළුවන්. මොකද ගොඩක් දෙනෙක් මම දැකපු දෙයක් තමයි වීඩියෝස් බලනකොට වීඩියෝ එකේ පැහැදිලිව කියපු දේවල් ආයේ කමෙන්ට් එකක් දාලා සමහරවිට බැලලා වගේ දාලා තියෙනවා. මේ හැබැයි මම එක පැහැදිලිව වීඩියෝ එකේ කියලා තියෙනවා. ඉතින් ඒකයි මම නිතර නිතර කියන්නේ ෆොටෝ බලන්න බෑ. හරි.
ඉතින් ඔය ක්‍රම තුන පාවිච්චි කරලා අපිට පුළුවන්කමක් තියෙනවා වෙනත් කට්ටියගේ ස්ටේටස් හොරෙන් බලන්න. දැන් ඔයාලා කල්පනා කරන්න ඇති අපි ඇයි වෙනත් කට්ටියගේ ස්ටේටස් හොරෙන් බලන්නේ කියලා. ඒක ඉතින් දන්නේ ඔයා තමයි. මොකද ඔයා තමයි දැන් මේ වීඩියෝ එක ක්ලික් කරලා බලන්නේ. දැන් ඔයා තමයි දන්නේ ඇයි එහෙම බලන්න ඕනේ කියලා. හරි. එහෙනම් ඕක තමයි ක්‍රමේ. මතක ඇතුව Wi-Fi කනෙක්ට් කරන්න කලින් මේ incognito mode එක close කරලා දාන්න. නැත්නම් ඕක තියන් හිටියොත් එහෙම සමහර විට WhatsApp එක update වෙන්න පුළුවන්. දැන් ඒ close කරාට පස්සේ WhatsApp එක දන්නෙත් නැහැ. අපි දන්නෙත් නැහැ. ඔන්න අපි status බලලත් නැහැ. ඒ හින්දා WhatsApp එකට මේක දැනගන්න විදිහක් නෑ. අනිත් කෙනාට පෙන්නන්නේ නැහැ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ගොඩක් ස්තුතියි වීඩියෝත් එක්ක එකතු වුණාට. මේ වගේ වීඩියෝස් තවත් බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනනම් ඔයාලගේ යාළුවන්ට බලන්න share කරන්න මතක් කරන්න එපා. එහෙමනම් ගිහින් එන්න තවත් වීඩියෝකින් ඉක්මනින්ම හම්බෙමු.